වාසනාවන්ත පින්වත්නි, අද දවස ඔබට සුබදායි දිනයක් වෙන්න කියලා මම ආශිර්වාද කරන ගමන් තුනරුවනේ අනන්ත ගුණ ආශිර්වාදය තමයි දවස සම්පූර්ණ වෙන්නේ. ඔබගේ ජීවිතයේ යහපත් දවසක් කරගන්නට නම් කල්පනාකාරීව අද දවස යහපත් චේතනාවෙන් ගත කරනකොට හොඳ සිතුවිලි සිතලා හොඳ යහපත් සිතුවිලි වලින් දවස ආරම්භ කරනකොට දවසම සාර්ථකයි. පින්නතුන් අද දවසේ උදෑසන නැගිට්ටාම රාත්‍රී වෙනකම්ම යහපත් දෙයක් කරන්න, හොඳ දෙයක් කරන්න, හොඳ දෙයක් සිතන්න. ධර්මානුකූල ඔබේ ජීවිතයට ඒක අදාළ කරගන්න පුළුවන්. මගේ ලෝතර බුදුරජාණන් වහන්සේ මතක් කළේ අපේ සිතුවිලි මෛත්‍රී සහගත වුණාම ප්‍රියමනාප පුජ්‍යලොස් සමග ප්‍රිය වචන කතා කරනකොට ඒ ජීවිතේ හරි වටිනාකමක් දැනෙනවා. මොනම හේතුවකටවත් පින්වත්නි කාගේවත් සිත් විඳින්න එපා. සිතක් සතුටු කරන්න ඒක පින. ඔබගේ දරුවට, ඔබගේ ස්වාමියාට, ඔබගේ බිරිඳට, දෙමව්පියන්ට, ඥාතීන් ඒ ඇත්ත කතා කරනකොට ප්‍රියමනාපව කතා කරන්න එතකොට හරි ලස්සනයි. මොනම හේතුවකටවත් තරහක් සිතක්, වෛරී සිතක්, නරක සිතුවිල්ලක් ඇති කරගෙන කතා කරන්න ගියාම ඒ දවසම අසුභ වෙනවා. දවසම අපරාධයක් වෙනවා. දවසක් සාර්ථක වන්නේ ඔබගේ සිතුවිලි පදනම් කරගෙනයි. පින්වතුනි බලන්න, බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තිය සමවැදිලා අද මම කාටද පිහිට වෙන්න ඕන කියලා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට අසු වෙනවා. පිහිට වෙන්න ඕනේ ඇයට බුදුහාඳුරෝ එතනට වැඩම කරලා පිහිට වෙනවා. අසරණ ඇයට අනන්ත බුදුහාඳුරෝ පිහිට වුණා. ඒ අපි ආදර්ශයක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කරුණාව තමයි බුදුදහමට අනුව අපිටත් අවබෝධ කරලා දුන්නේ. දේශනා කළේ මහණෙනි, පින්නතුනි, ජීවිතේ යහපත් වන්ට නම් ඔබගේ සිතුවිලි යහපත් විය යුතුයි. මේ හැම දෙයකටම යොමු වන්නේ සිතයි. ඒ සිත ප්‍රභාස්වර සිතක්, මුදුමලක් සිතක්, නිවුණු සිතක් වෙන්න ඕන. ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි සිත හදන තැනක්, සිත නිවන තැනක්. ඒ සිත නිවා ගැනීම හරි සිත ගිනි ගන්න හරි අපිම තමයි ක්‍රියා කරන්නේ. දවසෙම කෙලෙස් වලින් දැවි දැවි පිච්චි පිච්චි කටීත කළොත් එම ඒ ජීවිතේ සාර්ථක නැහැ. නිවුණු සිතක් ළඟ හැම දෙයක්ම පවතිනවා. සාමය, සැනසෙල්ල, ඒ වගේම සැනසීම නිවුණු සිතක් තුල තියෙනවා. බලන්න පින්වත්නි, ලෝකෙ ගත්තාම මොනතරම් මිනිස්සු දෙයට නැගිට්ටාම රැයට නිින්දට යනකන් දුවනවා, දුවනවා, හති වැටෙනකන් දුවනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒත් සිත කියන එක ඇවිලිච්ච තරම. ඒ නිසා කේන්තියෙන් ඉන්නේ, හැමතිස්සෙම තරහකින් ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් කල්පනා කරලා එදිනෙදාට ඒ අවස්ථාවලදී කටයුතු කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතේ සාර්ථක කරගන්න හැම විටකම අපේ ජීවිතයේ අවබෝධයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. ඒ අවබෝධය තුළ අපිට පුළුවන් ජීවිතය හදාගන්න. ධර්මානුකූලව සමාජයේ අපි ජීවත් වෙන්නේ සමාජයට අනුකූල වෙන්න පුළුවන් යහපත් අරමුණකින් ජීවත් වුණා. ඒ නිසා ඔබට මම අද මතක් කරන්නේ අද දවසම යහපත් වේවා, සුවපත් වේවා, වාසනාවන්ත දවසක් වේවා කියලා තුනුරුවන්ගේ සරණින් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.